ආයුබෝවන් සුබ දවසක් අද මම සූදානම් වන්නේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළ දෙවන නිපුණතා වන ව්‍යාපාර පරිසරයට අනුගත වීම සඳහා ව්‍යාපාර සමාජීය වගකීම් හා ආචාර ධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය විමසයි යන්නෙහි තුන්වන නිපුණතා මට්ටම වන ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාව තහවුරු කරයි යන්න සාකච්ඡා කිරීමට. හොඳයි, අපි බලමු මෙහිදී සාධනය කරගත යුතු ඉගෙනුම් ඵල මොනවාද කියලා. ව්‍යාපාර ආචාර ධර්ම සංකල්පය පැහැදිලි කිරීම, ව්‍යාපාරවලින් සිදුවන හොඳ හා නරක දෑ සඳහා නිදසුන් ඉදිරිපත් කිරීම, ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැදීමේ අවශ්‍යතාව පෙන්වා දීම, ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීමේදී සැලකිලිමත් වූ සාධක ලැයිස්තුගත කිරීම, එක් එක් සාධකය සඳහා සුදුසු වන ව්‍යාපාර ආචාර ධර්ම තම අධ්‍යක්ෂින් ඇසුරින් යෝජනා කිරීම, උපකල්පනය කරන ලද ව්‍යාපාරයකට ගැළපෙන ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීම, ව්‍යාපාර ආචාර ධර්ම හා සමාජ වගකීම් අතර වෙනස පැහැදිලි කිරීම. හොඳයි, අපි එහෙමනම් බලමු ව්‍යාපාර ආචාර ධර්ම යනු මොනවාද කියා. ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලු පාර්ශ්වවලට යහපතක් සිදුවන ආකාරයට හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම තමයි ව්‍යාපාර ආචාර ධර්ම යනුවෙන් හඳුන්වනු ලබන්නේ. සමාජයේ විසින් පිළිගනු ලබන චර්යාත්මක හැසිරීම පිළිබඳ වූ මූලධර්ම හා සම්මතයන් ලෙසත් ව්‍යාපාර ආචාර ධර්ම හැඳින්විය හැකි. සරලව සඳහන් කළොත් හරිදේ කිරීම හා වැරදිදේ නොකිරීම ලෙස හඳුන්වන්නට පුළුවන්. එහෙම නැත්නම් හොඳ දේ කිරීම හා නරක දේ නොකිරීම යනුවෙනුත් සඳහන් කළ හැකි. අපි බලමු ව්‍යාපාරවලින් සිදුවන හොඳ හා නරක දෑ මොනවාද කියා ඒ වට නිදසුන් කීපයක්. මා මෙහි දක්වන වාක්‍ය හොඳ ඇත්තෙන් තමයි දක්වා තිබෙන්නේ. කිසියම් ව්‍යාපාරයක් එය ඉටු නොකළහොත් එය නරක දෙයක් ලෙසයි දැක්විය හැකි. පළමුුවෙන් මා දක්වා තිබෙනවා වසවිසෙන් තොර ගුණාත්මක අමුද්‍රව්‍ය යොදාගෙන බහණ්ඩ නිෂ්පාදනය. කිසියම් ආයතනයක් වසවිස සහිත ගුණාත්මක නොවන අමුද්‍රව්‍ය යොදාගෙන බහණ්ඩ නිෂ්පාදනය කළහොත් එය නරක දෙයක් වශයෙන් සැලකිය හැකි. පරිසරහිතකාමී නිෂ්පාදන බිහිකිරීම. ව්‍යාපාරයක් හැම විටම පරිසරිතකාම නිෂ්පාදන බිහි කරන්නේ නම් එය හොඳ දෙයක් වන අතර එසේ නොකරන්නේ නම් එය නරක දෙයක්. ඒ වගේම සත්‍ය දෑ සංනිවේදනය කිරීම. තම පාරිභෝගිකයන්ට ඉලක්ක ගනුදෙනුකරුවන්ට නිෂ්පාදිත පිළිබඳ සත්‍ය දේ සංනිවේදනය කිරීම හොඳ දෙයක් වන අතර යම් අසත්‍යයක් සංනිවේදනය කරන්නේ නම් එය නරක දෙයක් ලෙසයි සැලකිය හැකි. ඒ වගේම අවංකව හා සාධාරණව තරඟ කිරීම. තරංකාරී වෙළඳපළක කටයුතු කරන ව්‍යාපාරිකයෙක් තරංකරුවන් සමග අවංකව හා සාධාරණ ලෙස තමයි තරඟ කරන්න අවශ්‍ය. එහෙම නැතුව සාහසික හා අසාධාරණ ආකාරයෙන් තරඟ කරන්නේ නම් එය නරක කටයුත්තක්. එවැගේම හිමිකරුවන් ව්‍යාපාරයට යොදලා තියෙන අරමුදල් අවභාවිතා නොකර පාවිච්චි කර ගැනීම තමයි හොඳ දෙයක් වන්නේ. යම් මේකෙන් හිමිකරුවන්ගේ අරමුදල් අවභාවිතා කරනවා නම් ව්‍යාපාරයේ කළමනාකරුව හෝ සේවකයෝ එය නරක දෙයක්. එවැගේම විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම. හැම විටම ඇල්මැති පාර්ශ්වයන්ට විදහා දැක්විය යුතුයි ව්‍යාපාරය මොනවද කරන්නේ කියන එක. එහෙම නොකර වසං කරනවා නම් යම් යම් කරුණු සංගමනවා නම් එය නරක දෙයක්. එවැගේම ආයතනයේ සේවකයන්ට ජාති ආගම් කුල භේදවලින් තොරව සාධාරණව සැලකිය යුතුයි. එසේ නොකරන්නේ නම් එය නරක ක්‍රියාවක් හැටියටයි අප දකින්නේ. එවැගේම ඇල්මැති පාර්ශ්වයන්ගේ අපේක්ෂා ඉටු කිරීමට ව්‍යාපාරයක් හැකිතරම් උත්සාහ කළ යුතුයි. එසේ නොකර ව්‍යාපාරයේ ලාභය පිළිබඳව පමණක් කටයුතු කරන්නේ නම් එය නරක තත්ත්වයක් විය හැකි. එවැගේම ලෝකයේ යහපැවැත්මට අදාළ වන ආකාරයට පරේෂණ හා සංවර්ධන කටයුතු කරන්නට අවශ්‍යයි. එසේ නොවන ආකාරයට කටයුතු කරන්නේ නම් එය බොහොමත්ම නරක දෙයක්. එයින් ලෝකයේ පැවැත්මට විශාල බරපතල තර්ජනයන් එල්ල විය හැකි. හොඳයි, අපි එහෙමනම් බලමු
ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැදීම ව්‍යාපාරවලට වැදගත් වන ආකාර එක් ආකාරයක් තමයි ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපීම තුළින් ගනුදෙනුකරුවන්ට සාධාරණ ඉටුවන අතර එමගින් ව්‍යාපාරය පිළිබඳ ඔවුන් තුළ විශ්වාසය ඉහළ යෑමෙන් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වන්නට පුළුවන්. මෙහිදී සැලකිලට ගත් ප්‍රධාන සාධකය ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපීම යන්න. එවගේම අලෙවි කරන්නට අදාළ ආචාර ධර්ම පිළිපැදීම තුළින් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම සහ තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දිය හැකි වීම. මෙහිදී සැලකිලට ගත් ප්‍රධාන සාධකය අලෙවි කරන්නට අදාළ ආචාර ධර්ම. එවගේම ගිණුම් කරන කටයුතු වලට අදාළ ආචාර ධර්ම පිළිපැදීමෙන් ව්‍යාපාරය තුළ සිදුවිය හැකි මූල්‍ය අක්‍රමිකතා විසමාචාර පිටුදැකීම තුළින් විශ්වාසය තහවුරු කරගත හැකි. මෙහිදී මා සැලකිලට ගත් ප්‍රධාන සාධකය ගිණුම් කරන කටයුතු වලට අදාළ ආචාර ධර්ම. එමෙන්ම සේව්‍ය සේවක අයිතීන් හා යුතුකම් සුරකින ආචාර ධර්ම තුළින් සේවකයන්ට ජාති, කුල, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් සිදුවන අසාධාරණකම් සිදු නොවීමෙන් මනා මානව සම්පත් කළමනාකරණයක් සිදුවීම. එහිදී සැලකිලට ගෙන ඇති ප්‍රධාන සාධකය මානව සම්පත් කළමනාකරණය හා සම්බන්ධ ආචාර ධර්ම. මෙන්න මේ විදිහට ව්‍යාපාරයක් එක් එක් ව්‍යාපාර ශ්‍රිතයට අදාළව ආචාර ධර්ම ඉටු කරන්නේ නම් ඒ ව්‍යාපාරයට වැදගත් වනවා මෙන්ම ව්‍යාපාරයේ පැවැත්මට හේතු වෙනවා. අපි දැන් බලමු ආචාර ධර්ම පද්ධතිය, එහෙම නැත්නම් ආචාර ධර්ම සංග්‍රහය යනු කුමක්ද යන්න. ඇල්මැති පාර්ශ්වයන් සමග කටයුතු කරන විට ව්‍යාපාරය විසින් ඔවුන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳ කරුණු ඇතුළත් රීති මාලාව ආචාර ධර්ම පද්ධතියක්, එහෙම නැත්නම් ආචාර ධර්ම සංග්‍රහයක් යනුවෙන් හැඳින්විය හැකි. අපි දැන් බලන්නට යන්නේ ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතියක්, එහෙම නැත්නම් ව්‍යාපාර ආචාර ධර්ම සංග්‍රහයක් ගොඩනැගීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද කියා. එක් කාරණයක් තමයි ව්‍යාපාර. එනම් ව්‍යාපාරයේ ස්වභාවය කුමක්ද? ඒ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්ද, එහෙමත් නැත්නම් සේවා සපයන ව්‍යාපාරයක්ද, පරිමාණයෙන් කුඩා ව්‍යාපාරයක්ද, මහා පරිමාණ ව්‍යාපාරයක්ද ආදී කරුණු සැලකිල්ලට ගෙන ව්‍යාපාර ආචාර ධර්ම සකස් කළ යුතුයි. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම් රට, ඔවුන්ට සන්නිවේදනය සිදුවන ආකාරය, ගනුදෙනුකරුවන්ගේ ආගමික හා සමාජ සංස්කෘතික කරුණු යනාදිය සැලකිල්ලට ගෙන ආචාර ධර්ම පද්ධතිය සකස් කළ යුතුයි. එමෙන්ම සේවකයා පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. සේවකයන් කුමන මට්ටමේ අයද, ඔවුන්ගේ පරිසරය, සේවකයන්ගේ අවශ්‍යතා හා උවමනා යනාදිය සැලකිල්ලට ගෙන ආචාර ධර්ම සකස් කිරීම යෝග්‍ය වෙනවා. ඒ වගේම තරඟකරුවන් පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. තරඟකරුවන් සිටීද, ඔවුන් අනුගමනය කරන ආචාර ධර්ම මොනවාද ආදිය පිළිබඳව හොඳින් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඒ වගේම සමාජ සංස්කෘතිය, ජනවර්ගයා තුළ මුල් බැසගත් සංස්කෘතික සාරධර්ම හා අගනාකම් උපසංස්කෘතීන් ගැන සැලකිලිමත් වී ආචාර ධර්ම පද්ධතියක් සකසිය යුතුයි. මක්නිසාද? ව්‍යාපාරය ස්ථානගත වී තිබෙන සමාජය තුළ ක්‍රියාත්මක වන නිසා සමාජ සංස්කෘතිය වඩා වැදගත් වෙනවා. ඒ වගේම සංවිධාන සංස්කෘතිය ආයතනය තුළ තිබෙන්නා වූ චාරිත්‍ර, වාරිත්‍ර, වටිනාකම්, පුරුදු, ආකල්ප යනාදිය පිළිබඳවත් සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රායෝගික බව, ඕනෑම ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ එය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම්. එමනම් ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමේදී එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇද්ද නැද්ද යන්න පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා. එහෙමනම් ඔබට ආචාර ධර්ම පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමට මෙහි මා දක්වා තිබෙන අභ්‍යාසයක්, පහත සඳහන් වන මේ ආයතන, මෝටර තලුත් වැඩියා කිරීමේ ආයතනයක්, පෞද්ගලික ප්‍රවාහන සේවා සපයන ආයතනයක්, ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව. මෙන්න මෙම ආයතන වලින් සිදුවිය හැකි හොඳ නරක ක්‍රියාකාරකම් පිළිබඳ ලැයිස්තුවක් සකස් කරන්න. ඒ වගේම මේ ආයතන සඳහා සුදුසු ආචාර ධර්ම ලයිස්තුවක්, එහෙම නැත්නම් ආචාර ධර්ම පද්ධතියක් ගොඩනගන්න. එවැනි ආචාර ධර්ම ක්‍රියාත්මක කිරීමෙන් ආයතනට අත්වන වාසි පෙන්වා දෙන්න. ඒ වගේම ඔබ ආචාර ධර්ම පද්ධතිය ගොඩනැගීමේදී සැලකිලට ගනු ලැබූ සාධක මොනවද කියා පෙළගස්වන්න. අපි පාඩම අවසන් කිරීමට මත්තෙන් සලකා බලමු ව්‍යාපාර ආචාර ධර්ම හා සමාජ වගකීම් අතර පවත්නා වෙනස. ව්‍යාපාර ආචාර ධර්ම යන්න සරලව දැක්ව හොත්, තමන් සමග කටයුතු කරන සියලු ඇල්මැති පාර්ශ්වවලට යහපතක් සිදුවන ආකාරයට හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම
තමයි ව්‍යාපාර ආචාර ධර්ම වශයෙන් සලකන්නේ. එසේ වුවද ව්‍යාපාර සමාජ වගකීම් යනු ව්‍යාපාරයට සම්බන්ධ සියලුම උනන්දුවක් දක්වන පාර්ශව එහෙම නැත්නම් ඇල්මැති පාර්ශවවලට උපරිම අයුරින් සාධාරණයක් ඉටුවන ආකාරයට කටයුතු කිරීම ව්‍යාපාරික සමාජ වගකීම් යනුවෙන් අපි හඳුන්වනවා. එහෙමනම් ඔබට පෙනෙනවා ආචාර ධර්මවලදී සැලකිලිට ගන්නේ හොඳ නරක පිළිබඳ අවබෝධය, ඒ වගේම සමාජ වගකීම් වලදී සැලකිලිට ගන්නේ සාධාරණයක් ඉටුවන ආකාරයට කටයුතු කිරීම. මේ තමයි ව්‍යාපාර ආචාර ධර්ම හා සමාජීය වගකීම් අතර පවත්න ප්‍රධාන වෙනස. හොඳයි, එහෙමනම් මෙම කෙටි වීඩියෝ තුළින් මා බලාපොරොත්තු වුණේ ඔබට ව්‍යාපාර ආචාර ධර්ම පිළිබඳව සරල අදහසක් ලබා දීමට. මා හිතනවා ඔබට එය ප්‍රමාණවත් වුණා කියලා. එහෙමනම් ඉදිරි පාඩම්වලින් හමුවනතුරු ඔබට ස්තුතියි.